ලොකෝ වත්ත යන්න දෙන්නද අපි මං හිතන්නේ මේ හිතුවටත් වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරා හැබැයි ජනතාවට නෑ නේද සිතක් මේකෙන් ජනතාවට සිතක් නෑ කියලා විපක්ෂය කරන චෝදනා ප්‍රතික්ෂේප වීම තමයි මහජන නියෝජිතෝ මේ මේ නෝ කොන්ෆිඩන්ස් මෝෂන් එකට විරුද්ධව ඡන්ද දීලා ප්‍රකාශ කරේ ජනතාවගේ පැත්ත ගත්තේ නෑ කියලා ජනතාවගේ පැත්ත ගත්තයි කියන අය කරපු විදිය අපිට මතකයිනේ මේ ඉස්සෙල්ලා යහපාලන ආණ්ඩුව කාලේ ඡන්දය ලබා දුන්න හෘද සාක්ෂිද අනුවද නැත්නම් පක්ෂය වෙනුවෙන්ද නෑ හෘද සාක්ෂියට අනුව තමයි මං හිතන්නේ හැම මන්ත්‍රීවරයෙක්ම ඡන්දය ප්‍රකාශ කරන්න ඇත්තේ මුදල් ලැබෙත්වා විශ්වාස බංගේ ජයග්‍රහණය කළා නෑ 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 දැන් මොකද ජයග්‍රහණය කියන්නේ මොකද මොන වගේ නෑ පැහැදිලිවම අපි බහුතරය පෙන්නුම් කරනවා කියන විශ්වාසය අපිට තිබ්බ රජයක් හැටියට මෙතන අපි බලන්න ඕන කාරණේ තමයි මේ රට ආර්ථික අර්බුදයකින් මිදෙන අවස්ථාව. එතකොට දැන දැනත් මේ ආකාරයට විවිධ සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නේ මේ රටේ නිදහස් සෞඛ්‍ය බිඳ දමන්න. ඉතින් ජනතාවට බියක් ඇති කරනවා ගිහිල්ලා බෙහෙත් ගැනීමෙන් වළකින්න කියලා. අවසානයේ ප්‍රතිඵලය වෙන්නේ ජනතාවගේ ජීවිතවලට තර්ජනයක් සිදුවීම. ඒ හින්දා අඩුපාඩු සිදු වෙලා තියෙනවා නම් ඒවා නිවැරදි කර ගැනීම. ඊළඟට මේ පවතින තත්ත්වය තුළ කොහොමද රට මේ වර්ෂය තුළ ගොඩනැගුවේ කියන කාරණාව පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් මම හිතනවා මීට වඩා යෝග්‍ය උන්ට යෝජනා කරන්න පුළුවන් හොඳ ක්‍රමවේද අපිත් එක්ක එකතු වෙලා අත්වල් බැඳගෙන කටයුතු කිරීම රට වෙනුවෙන්. ඉතින් මේ වෙලාව ආර්ථික අර්බුදයකින් මිදෙන අවස්ථාව සහ වෙනත් දේශපාලන මාතෘකා වලට යොමු වීම තමයි සිදු වුණේ. ඉතින් මං හිතනවා විපක්ෂය පරාජයට පත් වුණා. හැබැයි අපි රජයක් හැටියට ඉදිරියේදී වුණත් එන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් ආකාරයට කණ්ඩායමක් හැටියට කටයුතු කරනවා. හැබැයි විපක්ෂය කිව්වා විවාදෙදී මේක මේ ඡන්දය දෙන මන්ත්‍රීවරු හෘද සාක්ෂි අනුව දෙන මන්ත්‍රීවරු අපිට බලා ගන්න පුළුවන් කියලා. ඔය නෑ විශේෂයෙන්ම ඇත්තටම විපක්ෂ නායකතුමාට තිබ්බේ එහෙමනම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රටේ නායකත්වය බාර ගන්න කියද්දී ඇවිල්ලා බාර අරගන්න. බාර අරගෙන එතුමා අද කරපු විවේචන සිදු නොවන ආකාරයට කටයුතු කිරීම. හැබැයි අවසානයේ සිදු වුණේ එතුමා වගකීම බාරගන්නේ නැතුව පලා ගියා. එතකොට පලා ගියපු කණ්ඩායමක් අද වගකීම බාර අරගෙන කටයුතු කරන කණ්ඩායමට චෝදනා කිරීම යුක්තිසහගත නැහැ. ඉතින් මේ කට්ටිය ඔක්කොම අභියෝගවලට බයි වගකීම ගන්න නැතුව රට අරාජික කරලා පලා ගියපු අය. ඉතින් පලා යන්න නැතුව මේ කටයුතු කරා නම් මං හිතන්නේ වඩා හොඳයි. ඇමතුමා දැන් ඔබතුමාලා ජයග්‍රහණය කරා. ජනතාව පරාජය වුණා කියලා ඔබතුමා නෑ විශේෂයෙන්ම අපි පහුගිය මේ අවුරුද්ද කියන්නේ මාස 12ක කාලය ගත්තොත් රටේ ඇතිවෙච්ච ඛේදජනක තත්ත්වය නිමා කරවන්න කටයුතු කළා තියෙනවා. දේශපාලන මතය පැත්තක තියලා අපි සියලු දෙනා එකතු වෙලා කටයුතු කළා තියෙනවා. ඉතින් මං හිතන්නේ එකමුතුව කටයුතු කිරීම ඉතාම වැදගත් වගේම රට නිවැරදි මූල්‍ය විනයක් සහිත රටක් බවට නීති රීති පද්ධතියක් තියෙන විනිවිදභාවයක් තියෙන ඒ වගේම වගකීමක් සිදුවන නීති රාමුවක් තුළ කටයුතු කිරීම ලෝකයේ පිළිගත් නීති රාමුවකට ඇතුළත් වීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඉතින් අපි පාඩම් ඉගෙනගෙන තියෙනවා නැවත එවැනි අඩුපාඩු සිදු නොවෙන්න අපි සියලු දෙනා කටයුතු කිරීම ඉතාම වැදගත්. ඔබතුමා විශ්වාස කරනවද මේක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මොනවද ප්‍රශ්නක් තියෙනවා කියලා? ප්‍රශ්න රටේ විශාල ප්‍රශ්න රාශියක් තිබ්බා. රටේ ජනතාව ඒ තුලින් විශාල පසුබෑමකට ලක් වුණා. ඉතින් අද ක්‍රමානුකූලව රට නිවැරදි මාවතකට අරගෙන යනවා. අපි රට හොඳ තැනකට අරගෙන ඇවිල්ලා තියෙනවා. හැබැයි තව ඉදිරියට ගමන් කළ යුතුයි. තව දියුණු කරගත යුතු කාරණා ගොඩක් තියෙනවා. ඉතින් ඒ වෙනුවෙනුත් රජයේ අවධානය යොමු කළ කටයුතු කරනවා. අද මූල්‍ය තත්ත්වය යහපත් වෙන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි මෙතනින් අපිට සතුටු වෙන්න බෑ. තව අපිට ඉදිරි ගමනක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන්ුත් අපි ඉතාම හොඳින් එකමුතුව කටයුතු කරනවා. ජනතාව පරාදයි. ඔබතුමාලා දෙනු ජනතාව පරාදයි. ඉතින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න බටහිර සෞඛ්‍ය සේවා ප්‍රශ්නේ පුද්ගලයින්ට චෝදනා කළ විසඳන ඕන දෙයක් නෙමෙයි. මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ අගයත් මේකෙදි තේරුම් ගන්න ඕනේ. බටහිර ඖෂධ පිළිබඳ වලින් ගැටලු ඇති වෙන බව බටහිර රටවල ඖෂධ නිෂ්පාදකව පිළිගන්නවා. ලෙඩාට ලෙඩේට බෙහෙත් නෙමෙයි ලෙඩාට බෙහෙත් දෙන්න ඕනේ. ඊළඟ බෙහෙත් වලින් පමණක් රෝග සුව කරන්න පුළුවන් කියන මිත්‍යාව බිඳවැටෙන නිසා මේක ලොකු දාර්ශනික ප්‍රශ්නයක්. මේ සරල කතන්දර විශ්ලේෂණ ප්‍රශ්නය නෙවෙයි බොහොම සුදුයි. හරි. විපක්ෂය කියනවා මේ දැන් ජනතාව වෙනුවෙන් ඇත්තෙන්ම ජනතාව වෙනුවෙන් හිතමු මන්ත්‍රීවරු දැන් බලා ගන්න පුළුවන්. බොරු. ඒ රාජසේනාරත් නැමැතුමත් එක්ක එකතුලානේ ඡන්දෙ දුන්නේ ඔය විපක්ෂේ. ඉතින් පහුගිය 2016 15 16 18 වර උදවල බාල බෙහෙත් ගන්න රට විනාශ කරපු කෙනෙන්නේ ඒ. ඉතින් ඔය නිසා ඔය විපක්ෂ වාඩිලා හිටියේ රාජසේනාරත්නත් එක්කනේ. ඒගොල්ලොත් එක්ක කොහෙද මේ සාධාරණ යුක්තිය? ජය. යන්න පුළුවන්ද ජනතාවට ඔහොම පරාජය කළ ජනතාව?
Dan kohoma didiri ya deh, betul malam muka deh. Dan karena ini sauket mana hari kerana apa? Sauket kerana tiada sial lama kerana, jangan tahu ini jangan tiada tiada sial lama kerana. Ini bangkolot terjadi, dipaksa orang nak kerana kerana pulang kamar ni. Dan dipaksa gini, hamadia mai mai parah deh. Dipaksa itu tak, dan kalau ni pay bitter gini, kalu kalu ni kehuat, kalu kalu ni bitter gini kehuat, bintir ni awasan ni bitter gini kira. Dipaksa itu alat gini dengan ini, baru edak ni. Hari, bermaksud. Dan poli mai jangan tahu, entah mana kalau kiri ini ni mai sauket gini, betul malam rumah cande di lah, gamat ayam na pulang gaya deh. Ini mata langi hema kisi prasyak ne, apair atau itu le sauke itu rakne me, berbeza setor la getlu tiye nama, ekar dollar ekar badde ecce getlu a, ekar meya mat tumara keran pulang getliak ne, eh manang mat tumara itu rakne me, meikat a tawon ledari besar permainan kini ayah ayat talagan do, insa kehili ramuk kelly mat tumara kian ne, mage amat tesi mat tekka welda kerapu, mage kabinet mat tumara, mangi tumara keran honda dalno, welda kerana mahansi la honda mati beri, insa welda keran misun ready enggahano, ekar tumara tiye prasih. Hari bongsir. Ada dunne? Chandi ya. Keli mati re? Keli mati re tadi. Tapi janata agi chandi agi nenek itu mana? Eh janata agi chandi agi nenek kila kira karni janata agi tehmna mudah nenek me karni sambandi mudah tetap tu tiennya. Hamet tu maru kala isera diri kote maru kala kira me kari me kaprasya agi me. Meke gatelu tienni samar desa pal lamastawa diri andu astawa karni karni usahaya. Meke beradi tienno. Me beradi diri kala pura or tip beradi. Tapi dekka pahugi kok komite man samajik kerja man dekka samar awasta awalnya behet sambandin proval lolt behet tiada adu padu behet tiada nanti kira tiada kerana tiada tang ini adalah rohaling kaliu tu karya adyaksha mana kaliu tu karya sidde beri ne itu itu korang behet kocca tiada nanti kira urut dana kita luat orang itu behet gaino taman tawasih itu behet gaino samar hadis simulasi ingkaran ganu jadi api ada nafar kerana karya tamai amatte orang nanti hema awasta awak mana Raja nila hari taman tawasnya pada di hadis bilang dengan ini medipura kalah tiada hadis bilang dengan ini, amat tuh ma inno kota nanti kota dekem melati ya no, tapi hadis bilang dengan medipura sudah melati ni nila hari naik kat tengah tawas tahu, kapat tengah dengkel dikkeru ane mai, namun make make kriya vali apit hadan melati ya no, musyeh semua, ati behet pun wadah nanti behet pun wadah kiala apit tiada ag natu behet tapi kohmat dah an melati dengan behet gani ini kriya vali da urut dekak kriya vali apa kan, kan saman melati dengan ini kriya vali, tapi melati poli kisya tawas tahu ke behet naik kila Hadisnya awastawa nirmana ikut putih mau hari, eh behet mila diikan sih tuh. Eh bagi awastawa lalu bela tu boleh mila adi kawa mila diikan sih tuh. Tapi mereka tuh mereka mafia itu lebih aneh tuh. Ini sahaja sih tuh menurut ada mereka kriya vali tu lah. Apa itu sih tuh menurut saya. Yang misi kriya kami itu lah mereka mulai dalam perangkan. Eh mau kerja kat tempat yang, kami dah mahu jangan tahu amadu betul. Ini sah, parikan kepada tiap hari itu hadalah. Hari itu hadalah, mereka behet tiga ni berdua gaya kriya vali tu. Apa yang dikomplain kerana no? Mereka kehilian mahatnya ke jagaan yang akpat, wipaksi paraja akpat jagaan yang paraja ni mei. Mereka andu istawar kerana tiap liwa depani raksa istirahat atau ada honda. Vidya itu mesti sauk kesesse ginian naga karnya usaha. Parade. Parade ni? Ini hamat apa? Hei, ini parade ni hamat apa? Nene, parade. Rasanya janata. Oh. Janata orang sauk ke prosesi dino gini kan? Hamu kenapa dano? Nada sijewi ni kan? Kalau bed ni sa, mesti prosesi ni sa, janata apa? Mie kehilat dia. Ibu terak tu, mungkin jenatau ke luku awisna seperti itu. Yang ektetam, sahuk ya mati ansim samaharaya kelatih, no, ayah, pramitian toro behit kena latih, no, kini. Jadi, ini tatkah tiap
ඇති අපි විශ්වාස භංගය ඉදිරිපත් කරේ මේ විපක්ෂ කණ්ඩායම නිසා නෙවෙයි මදවතියට විශ්වාස භංගය ඉදිරිපත් කරේ මේ රටේ සමස්ත ජනතාවගේ ඉල්ලීම මත එයයි වෙනුවෙන් ඒ නිසා අද කරේ ඒගොල්ලෝ මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ තියෙන බලය පාවිච්චි කරා හැබැයි මේ බලය ඒකාධිපති බලයක් මිසක් ජනතාවගේ බලයක් නෙවෙයි ඒ නිසා ජනතාව ඉදිරි කාලෙදි තීන්දු කරයි මෙවැනි කණ්ඩායම් එක්ක ඉදිරියට ඉන්නවද නැද්ද එය නැවත බලයට එවනවද නැද්ද කියලා තීන්දු කරයි ඒ නිසා 69 ලක්ෂයක් දීපු එතන කරපු වැරැද්දේ ඒ සියලු බර රටේ සමස්ත ජනතාවට විඳින්න වෙලා තියෙන මොහොතක් දැන් මේකෙන් අන්තිමට ඉතුරුනේ ඇවිල්ලා කැල්ල ගිය පොහොට්ටු එකතු කරන්නේ විතරයි නේද කවුද කැල්ල ගිය පොහොට්ටු කියන්නේ කැල්ල කැල්ල වලට කැඩිච්ච දැන් පස්සේ ඔක්කොම එකතු කරලා සම්පූර්ණ ඒ කියන්නේ මෙරට ජනතාවට ආදරේ නැති තමුන්ගේ පක්ෂ වෙනුවෙන් තමුන්ගේ වරප්‍රසාද වෙනුවෙන් රටේ ජනතාව පාවා දෙන කණ්ඩායම තමයි ජනතාව කියන්නේ දැන් ජනතාව තේරුම් ගන්න ඕන දැන්වත් මේක තමයි මේ ආණ්ඩුව එදත් කරේ අදත් කරේ හෙටත් කරන්න ජනතාව ජනතාව ගැන නෙමෙයි මේගොල්ලෝ හිතන්නේ මේගොල්ලෝ හිතන්නේ මේගොල්ලන්ගේ බඩ තම වරප්‍රසාද වෙන විතරයි එන්නේ ඒක ගැන ඔකට තව මතකේ තබා ගත යුතුයි